අයිබවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම්. මම යුගන්ති මෞරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල. අලුත් පැතුමක් අලුත් ගමනක් සමග සජිත්ගේ නායකත්වයෙන් සමගි ජනබලවේගය ජනගත වෙයි. දේශපාලන පක්ෂ 12ක් සිවිල් සංවිධාන 20ක් ඇතුළු කණ්ඩායම් රැසක් සමගි ජනබලවේගය සමග ගිවිසුම් ගත වෙයි. එචාප කෘත්‍යාධිකාරී මණ්ඩල ගැන ගැටලුවක් නැහැ රනිල් කියයි. මැදියම් රෑ වෙනකන් හිටියත් විසඳුමක් ලැබුණේ නැහැ මධ්‍යම බණ්ඩාර කියයි. පාර්ලිමේන්තුව අද මධ්‍යම රාත්‍රියේ විසිරුවා හරියද? ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය ලබා දිය යුතුයි අගමැති කියයි. රටවල් 60ක කොරෝනා සැක සහිත රෝගීන් 18ක් ශ්‍රී ලංකාවේ රෝහල්වල. දැන් දේශීය පුවත්. සමගිය ජනබලවේගය මැතිවරණයේ ඉලක්ක කරගෙන ආරම්භ කළ සංධානයක් නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ සමගිය බලවේගයේ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයට එක්වමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගුණු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව සංධානය වන සමගි ජනබලවේගයේ එළිදැක්වීමේ සමාරම්භක උත්සවය අද පෙරවරුවේ ආරම්භ වුණේ කොළඹ නෙළුම්පොකුණ රඟහලේදී. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණේ නායකින්ගේ සහභාගිත්වයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සම්ප්‍රාප්තියත් සමග උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ කෙරුණා. මෙහි ප්‍රධානතම අංගයක් බවට පත් වෙලා තියෙන්නේ සමගි ජනබලවේගය සමග එක් වූ පක්ෂ සිවිල් සංවිධාන සහ වෘත්තීය සමිති එක්ව ජාතික සම්මුතියකට එළඹීමට තීරණය කර තිබීමයි. සමගි ජනබලවේගයේ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයේ කටයුතු ආරම්භ කෙරුණේ පැමිණ සිටි සම්භාවනීය අමුත්තන් පංචශීලයේ පිහිටවීමෙන් අනතුරුවයි. රාමීරය මජ්ජපමා ගත්තානා වීරමණී සික්ඛාපදං සමාදියාමි. ඉන් අනතුරුව මහා සංඝරත්නය අන්‍යාගමික පූජකතුමන්ලා මෙන්ම මන්ත්‍රීවරුන් සහ සම්භාවනීය අමුත්තන් පිළිගනිමින් සමගි ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සභාව අමතන ලැබුවා. අද අපි මේ සටන අපි නිර්භීතවදී පටන් ගන්න තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අපි දන්නවා එක්සත් ජාතික පක්ෂය කියන්නේ දෙවනි කොට සලකන්නේ අපේ මාතෘභූමියටයි අපේ ආගමටයි විතරයි. එක්සත් ජාතික පක්ෂය අපේ ලේන ලේනහරවල පුරා දියෝගිය පක්ෂයක්. අපි එක්සත් ජාතික පක්ෂයට අලියට ආදරේ. එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් ජීවිත පූජා කරලා තියෙනවා. සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ පියා ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා තමන්ගේ ජීවිතයේ පූජා කරේ මේ රටේ එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් මුළු මහත් ජනතාව වෙනුවෙන්. තමුන්නාන්සේලා අඳුන දන්න කාරණයක් මම මතක් කරන්න ඕන. මහලේකම් විදිහට මම පත් වෙනකොට මගේ අතීතයේ ගියොත් මගේ ආදරණීය පියතුමා බිබිල හිටපු මන්ත්‍රීවරයෙක් මට අවුරුදු 10 දී තුමා වෙඩි තියලා ඝාතනය කරා. ඒක දේශපාලන ඝාතනය. අපි හැමනම් මේ දේශපාලනය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ වෙනුවෙන් අපි ලේ ජීවිත පූජා කරපු මිනිස්සු. අපි එක්සත් ජාතික පක්ෂිකින්ට ඕන වෙලා තිබ්බේ අභිමානෙන් ජීවත් වෙන පක්ෂයක් රටක් නිර්මාණය. අපිට ඕන මේ රටේ එක්සත් ජාතික පක්ෂික විදියට අභිමානෙන් අපිව ජීවත් වෙන්න ඕනේ කියන වාතාවරණයක ඉන්නේ. ඉන් අනතුරුව සමගි ජනබලවේගයේ සමග අත්වල් බැඳගත් දේශපාලන පක්ෂ 10ක් සිවිල් සංවිධාන 20ක් සහ වෘත්තීය සමිති රැසක් සංකේතාත්මක වශයෙන් ජාතික සම්මුතියකට එළඹීමේ ගිවිසුම් සඳහා අත්සන් තබනු ලැබුවා. සමගි ජනබලවේගයත් සමග එක් වූ ප්‍රධාන පක්ෂ ලෙස ජාතික හෙළවරුමේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාටලී චම්පික රණවක මහතා ගිවිසුම සඳහා ප්‍රථමයෙන් අත්සන් තබනු ලැබුවා.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ වෙනුවෙන් එහි මහලේකම් නිසාර් කාර්යපර මහතාද අකිල ඉලංගේ මහජන කොංග්‍රසයේ වෙනුවෙන් එහි මහලේකම් එස් සුවිර්දීන් මහතාද අත්සන් කළා. පක්ෂ තුනකින් සමන්විත දමිළ ප්‍රගතිශීලී සංධානය වෙනුවෙන් මෙම ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ චන්ද්‍රා ශාෆ්ට මහතායි. එක්සත් වාමාංශික පෙරමුණේ මහලේකම් කීර්ති කාර්යවසම් මහතා ඉන් අනතුරුව ජාතික සම්මුතියට අදාළ ගිවිසුම් සඳහා අත්සන් තබනු ලැබුවා. සිවිල් සංවිධාන වෙනුවෙන් ජාතික මහජන සභාවේ නියෝජිත චමීර පෙරේරා මහතා සහ අපි පුරවැසියෝ සංවිධානය වෙනුවෙන් එහි නියෝජිත ඉනෝක සත්‍යංගනී මහත්මිය අත්සන් කළා. වෘත්තීය සමිති වෙනුවෙන් වැඩබිමේ අපි සංවිධානයේ නියෝජිත චින්තක බණ්ඩාර මහතා අදාළ ගිවිසුමටයි මෙලෙස අත්සන් කළේ. එයින් අනතුරුව සියලු දෙනා එක්ව නව සංධානයේ වැඩ කටයුතු ඉදිරියට පවත්වාගෙන යාම වෙනුවෙන් ප්‍රතිඥාව ලබා දුන්නා. ජනතාවගේ නිදහස රටේ ආරක්ෂාව හා යහපැවැත්ම තහවුරු කරමින් සමගි ජනබලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන් අනතුරුවයි සමාරම්භක උත්සවය අමතනු ලැබුවේ. වාර්යපොළ ශ්‍රී සුමංගල මාහිමිපාණන් වහන්සේ 1815 මාර්තු මාස 2 දින මහනුවර මගුල් මඩුවේදී ඉංග්‍රීසි කොඩිය පහත දමලා බිඳ දමලා සිංහ ධජය ඔසවලා අදට වසර 204ක් අප රටේ දේශපාලන ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වල සඳහන නිර්මාණය වෙලා තිබෙනවා. පෙරමුණු ක්‍රියාත්මක වෙලා තිබෙනවා. හුදෙක් මැතිවරණවලට පමණක් පෙරමුණු හැටියටයි බොහෝ දේවල් බිහි වෙලා තිබෙන්නේ. මම මතක් කරන්න කැමති සමගි ජනබල වේගය මැතිවරණයක් කේන්ද්‍ර කරගෙන ආරම්භ වෙන වැඩසටහනක් නොවේ. මේක ස්ථිරසාර දීර්ඝකාලීන වැඩපිළිවෙලක්. අපි සමගි ජනබල වේගය තුලින් මේ රටේ ජනතාවගේ ආශිර්වාදය තුළින් මහමැතිවරණයත් ජයග්‍රහණය කරනවා. ඉන් පසුව එළවෙන පළාත් සභා මැතිවරණත් ජයග්‍රහණය කරනවා. ඉන් පසුව නිර්මාණය වෙන පළාත් පාලන ආයතන ජයග්‍රහණය අපි අනිවාර්යෙන්ම දිනනවයි කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. අපි රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් කරන්නට අපි මුල් තැන දෙනවා. අපි විශ්වාස කරන්නේ නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ක්‍රමවේදය. සැමට සෙත සැලසෙන ආර්ථික සංවර්ධන ගමනක් රට නව ආර්ථික පිම්මක් තුලින් සෞභාග්‍ය කරා යන දැවැන්ත ගමනක් දුප්පත්කම තුරන් කිරීමේ ජාතික වැඩසටහන තුලින් දුගී භාවයෙන් පෙළෙන අපේ රටේ ජනතාවට අපි සෙත සැලසෙනවා. මේ අලුත් වැඩපිළිවෙල තුල ජාතික සම්පත ජාතික ආදායම මංකොල්ල කන මංකොල්ලකාරීන් අපේ මේ ගමනේ කිසිම ඉඩක් නැති කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. මේ ජාතික දේපළ ජාතික සම්පත් පාලකයන්ගේ බූදලයක් නෙවෙයි, බලවතුන්ගේ බූදලයක් නෙවෙයි. මේ සම්පත මේ රටේ පොදු ජනතාවගේ. ජනතා ඡන්දෙන් බිහිවන්නේ తాවකාලික බාරකරුවන්. රටේ සම්පත සුරකින්නට ආරක්ෂක මතු පරපුර වෙනුවෙන් ශක්ති සම්පන්නව සමගි ජනබලවේගයේ අපි සිරු දෙනාම සදී පැහැදී සිටිනවා. සමගි ජනබලවේගයේ මෙම සමාරම්භක උත්සවය සඳහා එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාටද ආරාධනා කර තිබුණත් වික්‍රමසිංහ මහතා මෙම උත්සවයට සහභාගී වී සිටියේ නැහැ. එමෙන්ම එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජකාරී වසම් මහතා මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ ජේස්ෆින් කිහිප දෙනෙකු ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද අද දින පැවති ජාතික සමගි ජනබලවේගයේ සමාරම්භක උත්සවයට සහභාගී වුණේ නැහැ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතුව ගොඩනැගූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නවසන්ධානය වන සමගි ජනබලවේගයේ එළිදැක්වීමේ සමාරම්භක උත්සවයේ වැඩ කටයුතු මෙලෙස නිමවට පත්වුණා. සලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ඒ පස්වරුවේ රැස් වූ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීමද එකඟතාවයකින් තොරව අවසන් වී තිබෙනවා. කෙසේ වෙතත් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ ඉදිරි මහමැතිවරණය සඳහා අලියා ලකුණ යොදා ගැනීමට සියලු දෙනා එකඟ වූ බවයි. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහමැතිවරණය සඳහා අලියා ලකුණ යොදා ගැනීමට සම්මත වූ බවට ඇතැම් පාර්ශ්වයන් ගෙන යන ප්‍රචාර මුළුමනින්ම අසත්‍ය බවත් එම ප්‍රචාර පිළිකුලෙන් යුතුව හෙළා දකින බවයි. එක්සත් ජාතික පක්ෂ ක්‍රියාධිකාරී මණ්ඩල රැස්වීම ඊයේ රාත්‍රී 7ට පමණ සිරිකුත පක්ෂ මුලස්ථානයේදී යළි රැස් වුණා. ඒ ඉදිරි මහමැතිවරණය සඳහා තරඟ වදින සලකුණ සම්බන්ධයෙන් සාකච්ඡා කර අවසන් එකඟතාවයකට පැමිණීම සඳහායි. පැය 3කට ආසන්න කාලයක් මෙම සාකච්ඡාව පැවති අතර එහිදී ඉදිරි මහමැතිවරණයට තරඟ කරන ආකාරය සහ නව සංධානයේ සලකුණ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වී තිබෙනවා. කෙසේ වෙතත් එම සාකච්ඡාවේදීද ක්‍රියාධිකාරී මණ්ඩල සමාජිකයන්
වීමෙන් හට අවසන් එකඟතාවයකට පැමිණීමට හැකි වී නැහැ. ඊයේ පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගෙන ඇති බවයි වාර්තා වන්නේ. අලියා ලකුණින් තරඟ කිරීමට ගනු ලැබූ තීරණයට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කෘත්‍යාධිකාරී මණ්ඩල සමාජිකයින් 7 දෙනෙකු එකඟතාවය පළ කර නැහැ. මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ මාධ්‍ය හමුවක්ද කැඳවා තිබුණා. තරඟ කිරීමේ ලකුණ ගැනත් අපි තීරණය කරේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාව ආවා අලියා ලකුණෙන් තරඟ කරන්නට කියලා. මෙතන යෝජනා වුණේ අලියාගෙන් එන්න කියලා. යෝජනාවක් ආවා දුරකථනයෙන් එන්න කියලා. ඒත් 8 දිනක් විතරයි දුරකථනයට පක්ෂව හිටිය සුළුතරයක්. ඉතින් බහුතරයක් හිටියේ ජෝන් අමරතුංග මහත්මයාගේ යෝජනාවට. ඒ ඡන්ද මෙහෙයුම ඔක්කොම අපි ඒ සන්ධානයට බාර දීලා තියෙන්නේ. අපේ වැඩ කටයුත්ත තියෙන්නේ මේ ඡන්ද නාම යෝජනා පත්‍ර සකස් කිරීම පමණයි. නාම යෝජනා සන්ධානයෙන් එක එක පක්ෂවලට බෙදා දිය යුතු සංඛ්‍යාව තීරණය කරාම ඊට පස්සේ නාම යෝජනා ඒ පක්ෂවලින් නාම යෝජනා ඉදිරිපත් කරනවා. ඒ සියල්ලම සන්ධානයේ නාම යෝජනා මණ්ඩලයෙන් සාකච්ඡා කළා. ඒකේ සභාපති තමයි සන්ධානයේ සභාපති සජිත් ප්‍රේමදාස මන්ත්‍රීතුමා. එතුමත් අනුමත කරාම අන්තිමට මට එවනවා. ඒ කියන්නේ අපිට ප්‍රශ්නයක් නැහැ. නාම යෝජනා ලයිස්තුව ලැබුණා මට කියන්න පුළුවන් මේකට අපේ විරුද්ධත්වයේ තියෙන කොතනද කියලා. අය නාම යෝජනා ලයිස්තුව මම ආපහු ගිහින් මාරු කරන්න යන්නේ නැහැ. විශේෂයෙන්ම ඒ අපේ පක්ෂය අය අපේ පක්ෂෙන් විතරක් එන එකට තමයි මේ පියවර අරගෙන තියෙන්නේ. අලියකින් එන්න ඕන කියන තැනදී සජිත් ප්‍රේමදාස මහත්තයා මොනවාගේ? එයා කිව්වේ සන්ධානයේ මේකෙන් එන එක වඩා හොඳයි කියලා. ඒත් මේකයි අන්තිම තීරණය. මේකයි පක්ෂේ තියෙන්නේ. කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි මන්ත්‍රීවරුන් මෙලෙස අදහස් පළ කළා. මාස 3ක් මේක සාකච්ඡා කරා. අපි අනිවාර්යයෙන්ම සමගි ජන බලවේගයෙන් අපි තරඟ කරනවා. අපිව මම හිතන මාස 3ක් අපි රයට්ටුව අපි ඉල්ලුවා අලියව නීත්‍යානුකූලව දෙන්න කියලා. අලියා දෙන්නෙත් නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති අපේක්ෂාවට දිල්ලන්නෙත් නැහැ. මේ පක්ෂය අද මේ තත්ත්වයට ගෙනාවට අනිවාර්යයෙන්ම යාවා කියන්න ඕන. එතුම අවුරුදු 26ක් නායකත්වයේ හිටියා අපේ පක්ෂෙන් කියලා ජනාධිපතිවරයෙක් පත් කරේ නැහැ. ඒකට සියල්ලට නායකයාවක් කියන්න ඕන. නායකයා මේ වක්කීම බාර ගන්න ඕනේ. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට අපි දිගින් දිගටම කිව්වේ එතුමාට නායකත්වය අරගෙන එතුමාට මේ මැතිවරණය දියත් කරන්න කියලා එතුමා ඒකටත් බෑ කියනවා. එතුමා අලියා අපිට ලකුණ දෙන්න මහලේ කඳුරේ රංජි මද්දු බණ්ඩාර මැතිවරණ දෙන්න කිව්වා. ඒකටත් බෑ කියනවා. අකිල තියාගන්න ඕනේ කියලා කියනවා. ඉතින් ඒව තියාගන්න නම් අපිට මේ මැතිවරණය කරන්න බෑ. ඒ හින්දා අකිලයි රැලික්සි මහත්තයයි එකට අලියා බරන අලියා හොඬ වැලෙන් හරි කමන්නේ. අපි අලියට ආදරේ අපි එක්සත් ජාතික පක්ෂය. අපි උත්සාහ කරනවා එක්සත් ජාතික පක්ෂයේ සියලු දෙනාම එකතු කරලා මේ සම්මදානයටම එකතු කරගන්න. එහෙම තමයි තීන්දුව තිබුණේ. සමහර අය මේක කඩාකප්පල් කරන්න ඇතුලෙන් උත්සාහ කරනවා. එහෙම තමයි මේ කෘත්‍යාධිකාරී මණ්ඩලෙ මෙච්චර මාස දෙකක් කතා කරේ. එකතු වෙලා යන්න. මේක අන්තිම මොහොතේ මේක කඩාකප්පල් කරා. එතුමාට මැතිවරණය මෙහෙවීමේදී එතුමාට කැමැති පක්ෂයේ අපිට හැමදාම පුරුදු ලාංඡනය දෙන්න බැහැයි කියනවා. ඉතින් ඒකේ අයිතිය තියෙන්නේ පක්ෂේ නායකතුමාටලු. ඉතින් අපිට මෙතනින් එහාට තව කතා කරන්න දෙයක් නැහැ. අද අපි පැය 3 අපිට මේ අපේ හැමදාම පුරුදු අලියා ඉල්ලුව. අලියා දෙන්නේ නැහැ. අලියා මං හිතන්නේ පක්ෂේ නායකතුමයි මහලේකන්තුමයි දෙන්න තනියම තියාගන්න. ඉතින් අඩු ගානේ දවස් 50කට මේක අතාරින්න සූදානම් නැහැ. පාක්ෂිකයා වැළඳලා මැරිලා වැටිලා ගියා. ඒ අයට ඒ තනතුරු තියනවා නම් හොඳයි කියන එක තමයි අද හිතාගෙන කටයුතු කරේ. අපි හදවතින්ම කම්පා වෙනවා. මේ අතර විපක්ෂ නායක කාර්යාලය මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ සලකුණ පිළිබඳ එකඟතාවයකින් තොරව කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ බවයි. නව සඳහනය සඳහා අලියා ලකුණ සම්මත කරගත් බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන ප්‍රචාරයන් සත්‍යයෙන් තොරවන අතර එම ප්‍රචාරයන් සියල්ල එම ප්‍රචාරයන්ටම අදාළ පිළිකුලද සහිතව ප්‍රතික්ෂේප කරන බව අදාළ නිවේදනයේ සඳහන් වනවා. අලියා ලකුණ සඳහනයට ලබා දෙන්නේ නම් ඊට එක හෙලා තමන්ද එකඟ නමුත් ඊට යහපත් ප්‍රතිචාරයක් කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් නොලැබුණු බවද අදාළ නිවේදනයේ සඳහන්. ඒ වෙනුවට තර්ක ඉදිරිපත් වූවා මිස එකඟතාවයක් ඇතිකර ගැනීමේ අවම අපේක්ෂාව හෝ ඔවුන්ට නොතිබුණු බවත් නිෂ්ඵල වාද විවාද මැද කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වූ බවත් ඵලදායි නොවන කාරණා මත එල්බගෙන කල්මරමින් සිටීමෙන් සිදුවන්නේ ජන පීඩක ආණ්ඩුවට එරෙහි කඳුපුර බැඳීමට කාලය අවහිර වීම බවත් විපක්ෂ නායක කාර්යාලය විසින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වනවා.
එක්සත් ජාතික පක්ෂය තුල කිසිදු බෙදීමක් නොමැති බවත් සිදු වූ සියලු සිදුවීම් වල වගකීම පුද්ගලයෙකු හෝ දෙදෙනෙකු අතර පමණක් පවතින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගපණ්ඩාර මහතා පවසනවා. සිරිකුත පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් ඊයේ රාත්‍රී වෙනකන් ඒ ව්‍යවස්ථාවක් සකස් කරලා කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් නොකෙරුවේ රනිල් වික්‍රමසිංහද එහෙම නැත්නම් වෙන කෙනෙක්ද? ඒක කරන්න බාර දීලා තිබුණේ සජිත් ප්‍රේමදාස මැතිතුමා, රංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඇතුළු කණ්ඩායමට. එතකොට ඒගොල්ලෝ ව්‍යවස්ථාවක් හදලා ගෙනාවේ නැත්නම් වැරදි මේ සමාජිකයින් වන අපිද? ඒ වගේම ලාංඡනයේ පිළිබඳව තියෙන තත්ත්වේ නීත්‍යානුකූලව විසඳගෙන ඇවිල්ලා ඊයේ දවසේ කෘත්‍යාධිකාරී මණ්ඩලයට වාර්තා නොකළේ අපිද? එතකොට ඇයි මේ කකුලින් අඳිනවා කියන්නේ? එහෙමනම් තමා විසින්ම තමාගේ කකුලින් ඇදගෙන නේ තියෙන්නේ කවුරු හරි කියන මිනිහෙක් ඉන්නවනම්. කවුරුත් වෙන කට්ටියද නැහැ. අපි බොහොම එකඟව සියලු දෙනාම එක ලාංඡනයකින් මේ සමගි සන්ධානයේ යමු කීලෙවල මේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කරා. ඒක එතනදී ඒ විදිහට කටයුතු නොකර එළියට ගිහිල්ලා දොරකඩ තියෙන කැමරා ටිකට කතන්දරයක් කියලා ඉවරලා, තව කෙනෙකුට මඩ ගහලා ඉවරලා, බරපැන පටවල ඉවරලා, මයි කකුලෙන් ඇද්දා මගේ වලිගෙන් ඇද්දා කියලා කියන කතන්දර බොහොම අසාධාරණයිනේ. මේ හංසය දෙනවාද නැද්ද කියන එක කිසිම වුණාතාවයක් තිබෙන්නේ නැහැ යාට මේ සම්බන්ධය. ඉතින් අප කියලා තිබ්බේ අලියා හෝ හංසය. ඒ දෙක අතර අපි කැපි පෙනලා සිටියා. ඌ මේක මේ දෙක තුලින් අපි කොහොම හරි කරමු කියලා. මොකද කවුරුත් කතා කරන්නේ නැත්තම් මොනා කරන්නේ? ගිය කෘත්‍යාධිකාරී මණ්ඩලය ඒගොල්ලන් කතා කරන්නේ නැති නිසා බොහොම ප්‍රසිද්ධ කිව්වා. කරුණා කළා මෙන්න මේකේ අවශ්‍ය නම් සජිත් ප්‍රේමදාසේ හංසය නායකත්වයෙන් ලබා ගන්න. ඒ සම්බන්ධයෙන් රන්දිත්තයි මට අපි මේකේ නිලතල දාලා ශාමල පෙරේරා එතන හිටපු ලේකම් ඡන්ද ජනාධිපතිවරණයේ ඡන්ද තුනකර ලේකම් වශයෙන් බය නැතුව කටයුතු කරපු පුද්ගලයා ලේකම් වශයෙන් තියන්න කියලා. එච්චරදී සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන, සජිත් ප්‍රේමදාසේ තුන් දෙනාම තරඟ කරනකොට ලේකම් වශයෙන් හිටිය ශාමල පෙරේරා. නෑ, අපි සියලු දෙනාම අලියා තුලින් අපි යන්නේ එකට. අලියා තුලින් වෙනස්ස යනවනේ. ඒගොල්ලෝ යන්න අපෙන් යන්න එපා. අපිට එක පාර්ශ්වයේ තියෙන එක්සත් ජාතික පක්ෂය. ඒ දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී කිසිදු විධිමත් ඡන්ද විමසීමක් සිදු නොවූ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. පාර්ලිමේන්තු සංකිරුණේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. ඊයේ දිනේ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ කිසිම විධිමත් ඡන්ද විමසීමක් සිදු වුණේ නැහැ. අපිට අහන්නට ලැබුණා පක්ෂව හිටියේ මෙච්චරයි, විපක්ෂව හිටියේ මෙච්චරයි කියලා. කිසිම විධිමත් සත්‍යවාදී විමසුමක් සිදු වුණෙත් නැහැ. බොහෝ මන්ත්‍රීවරු ඉල්ලීමක් කරා මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවනවා නම් ඒ මෙහෙවන්නට ඕන සජිත් ප්‍රේමදාසයි කියලා කාරණා. ඒ නිසා තමයි මම ඉල්ලන්නෙත් නැතුව කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මම සහභාගී නොවුණු දිනයකදීම මේ වගකීම් ටික මට පැවරුණා. දැන් මැතිවරණ ව්‍යාපාරයක් මෙහෙවීම සඳහා අවශ්‍ය සියලුම දේ ක්‍රියාත්මක කරගෙන යනකොට ඇත්ත වශයෙන්ම යම් යම් ප්‍රශ්න ගැටලු රාශියක් නිර්මාණය වුණා. පෙනෙන්නට ගිය ප්‍රධානතම දේ තමයි මැතිවරණ ව්‍යාපාරයේ වැඩ කටයුතු ටික මංලව්වලා කරගන්නටත්, ඒ වගේම සියලු අනෙකුත් වගකීම් ටික වෙනත් පාර්ශ්වයක් නතු කරගෙන තිබීම. තිබුණු ලොකුම බාධකය තමයි මේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීන්දුව විධිමත්ව ක්‍රියාත්මක වුණේ නැහැ. ක්‍රියාත්මක නොකෙරෙමින් මේ තීන්දුවට පටහැනි අපේ බලය, ඒ වගකීම, ඒ ක්‍රියාදාමය අඩු කරන පිළිවෙතකට ප්‍රවේශ වීම. ඉතින් අවසානයේ තියෙන ගැටලුව තමයි මැතිවරණ ව්‍යාපාරය මෙහෙවන්නේ කියලා වගකීම මට බාර දීලා, එහි නායකත්වයක් මට බාර දීලා, අගමැති අපේක්ෂකත්වයක් බාර දීලා, ඒ වගේම නාම යෝජනා මණ්ඩලයේ සභාපතිත්වයත් බාර දීලා, මහලේකම් පත්වීමේ වගකීමත් බාර දීලා, දැන් ගේනවා ලකුණක ප්‍රශ්නයක්. දැන් ලකුණේ ප්‍රශ්නේ මොකක්ද? කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි එකඟ වුණා අලිය දෙනවා නම් අලිය දෙන්න, හංසය දෙනවා නම් හංසය දෙන්න, වෙනත් ලකුණක් තියෙනවා නම් ඒ ලකුණ දෙන්න. ඒ ලකුණු හුවමාරු කර ගැනීමේ කිසිම බාධාවක් නැහැ. හැබැයි ලකුණු ඒ ඇත්ත තියාගන්න, ලකුණු දෙන්න ලකුණු දෙන්න බැහැලු. ඒවට බාධා තියෙනවා. ඒ කියන්නේ ලකුණ වෙනත් මහලේකම් කෙනෙක්ගෙන් ක්‍රියාත්මක කරලා මැතිවරණ ව්‍යාපාරය තවත් නායකෙක් සහ මහලේකම් කෙනෙක්ගෙන් ක්‍රියාත්මක වෙන්නේ තියෙන ප්‍රශ්නේ. මේක තමයි තිත්ත ඇත්ත. ඒ ඇත්තම අලිය යෝජනා කළා. ඒ ඇත්තම කියනවා ව්‍යවස්ථාවෙන් මේක පටහැනි.
ජනාධිපතිවරයා නියෝජනය කරන පක්ෂයට පාර්ලිමේන්තුවේ බලය ලබා දිය යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඉපුලෝකම ප්‍රදේශයේ පැවති ආගමික වැඩසටහනකට එක්වමින්. ඉපලෝකම රජමහා විහාරයේ පිහිටි ටැම්පිට විහාරය පුරාවිද්‍යා ආරක්ෂක ස්මාරකයක් ලෙස ප්‍රකාශයට පත් කර එහි සන්නස්පත්‍රය ප්‍රදානය කිරීමේ උත්සවය අද පෙරවරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉපලෝකම රජමහා විහාරස්ථානයේදී පැවැත්ුණා. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා ජනාධිපතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ලැබුවා. ජනාධිපතිවරයෙක් ඉන්නවා අපිට. හැබැයි අපි පාර්ලිමේන්තුවේ සුළුතරයක්. අපිට පාර්ලිමේන්තුවේ මොනවත් සම්මත කරගන්න බෑ. දැන් අපි සල්ලි ටිකක් ඉල්ලුවා. අවුරුද්දට කන්න දෙන්න වැඩ කරපු කම්කරු ජනතාවගේ පඩිගෙවන් උන්තරාකරුවන්ට ඉතරක් නෙවෙයි වෙනත් රජයේ වැඩ කටයුතු පිළියෙට ගෙන යන්න සල්ලි ඉල්ලලා පාර්ලිමේන්තුවට ගෙනාවම පාර්ලිමේන්තුවට ගේනකොට ඒක පරාජය කරනවා කියලා කියපු හින්දා අපි ඉදිරිපත් නොකර නිකා හිටියා. ඒකෙන් උනේ ආණ්ඩුවක් තියෙනවනම් ජනාධිපතිවරයෙක් ඉන්නවනම් ජනාධිපතිවරයා මොන පක්ෂේද පාර්ලිමේන්තුව ඒ පක්ෂයට බලය දිය යුතුයි කියලා මම විශ්වාස කරනවා. එහෙම නැති වුණොත් වෙන්නේ අපි ගිය අවුරුදු පහේ වෙච්ච වැඩි. ගිය පැත්තේ ඔක්කොම එක පැත්තේ හිටියේ. ඔක්කොම එක පැත්තක තමයි ආණ්ඩු කරේ. ටික කලක් ගියයින් පස්සේ දෙපැත්තට වුණා. දෙපැත්තට වෙලා ජනාධිපතිවරයා අගමැතිවරයා කියන දේ ආන් කරන්නේ නැහැ. අගමැතිවරයා ජනාධිපතිවරයා කියන දේ ආන් නැහැ. එතනින් උනේ මොකද පාඩු? රටේ ජනතාව කිසි වැඩක් කෙරුණේ නැහැ. ඒ වැඩ නොකෙරෙන්න හේතු උනේ අත්ත වශයෙන්ම මේ දෙගුල්ලෝගේ ගැටුම නිසා. තවත් පැය කිහිපයකින් පාර්ලිමේන්තුව විසිරවා හැරීමට රජය තීරණය කර අවසන් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජේල් පීරිස් මහතා පවසනවා. යද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් විශිෂ්ට ජයග්‍රහණය අපට ලැබෙන බව නිශ්චිතයි. සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වනකොට යම්කිසි අවිනිශ්චිතභාවයක් අවසානයේ මොකක් වෙයිද කියලා. එහෙම අවිනිශ්චිතභාවයක් මේ අවස්ථාවේදී කිසිසේත් නැහැ. මුළු රටම දන්නවා ප්‍රතිඵලය කුමක්ද කියන එක. දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා කියනවා එතුමා සූදානම් කියලා, එතුමාට වමනාය කියලා අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සමග වැඩ කිරීම සුසංයෝගයක් ගැන කතා කරනවා. ජනාධිපතිවරයා සමග සුහදව වැඩ කිරීමට තමන්ට හැකියාවක් හා සම්පූර්ණ කැමැත්තක් තියෙන බව සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රකාශ කරනවා. එහෙම තත්වයක් ගැන අපේ ජනතාවගේ කිසිම තෘප්තියක් නැහැ. ඒක කිසිසේත් ඒ විදිය සුසංයෝගයක් අපේ ජනතාව කිසිසේත් පිළිගන්නේ නැහැ. සභාග ආණ්ඩු පිළිබඳ මේ රටේ තියෙන ඉතාමත් අමිහිරි කටුක අත්දැකීම. මොකද සභාග රජයේ නුනේ එකට වැඩ කළාද? එකම දර්ශනයක් තිබුණාද? එකම ප්‍රතිපත්ති මාලාවක් තිබුණාද? ඊට අමතරව කොයි විදිය පෞද්ගලික සම්බන්ධතාවද රජයේ නායකයන් අතර තිබුණේ? ඉතින් ඒ එවැනි තත්ත්වය නැවත ඇතිවීම ගැන කිසිම කැමැත්තක් පැහැදීමක් අපේ ජනතාව තුළ නැහැ. මම හිතන්නේ අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කිසිම වැඩක් නොකෙරුණු මේ රටට අතිවිශාල හානියක් වුණු අන්ධකාරයෙන් වැසී ගිය යුගයක් හැටියට තමයි මේ යහපාලන රජයේ ඉතිහාසගත වන්නේ. අපි විශ්වාස කරනවා මැතිවරණ කාලයක් එන්නේ. මේ මැතිවරණ කාලය අපේ රටේ ජනතාවට මේ වෙන කවරදාකටත් වැඩිය ඉතා වැදගත් අවධියක් කියලා තමයි අපි විශ්වාස කරන්නේ. මොකද අපේ රටේ ජනතාවගෙන් අපි ඉල්ලා හිටින්නේ මේ රට ගැන හිතලා ඡන්දය පාවිච්චි කරන්න සූදානම් වෙන්න. මේ රටේ අනාගතය ගැන හිතලා, මේ රටේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඓතිහාසිකම් ගැන හිතලා, රට ගැන හිතලා, අපේ එදිනෙදා ජීවිතය ගැන හිතලා ඡන්දයක් පාවිච්චි කරලා මේ රටේ අද මතුවලා තියෙන අර්බුදකාරී තත්වය මගහරවා ගැනීමට කටයුතු කරන්න කියලා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව රැකියාව විරහිත උපාධිධාරීන් 42,000කට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්පෙන් ලිපි ප්‍රදානය කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති මාලාවට අනුව මෙරට අඩු ආදායම් ලාභී පවුල්වල රැකියාව විරහිත තරුණ තරුණියන් හට රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන සහ රැකියාව විරහිත උපාධිධාරීන්ට පත්වීම් ලබා දීමේ වැඩසටහන මෙවන විට සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව රැකියාව විරහිත උපාධිධාරීන් 42,000කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සඳහා කටයුතු කර තිබෙනවා. ප්‍රතිපත්ති ප්‍රකාශයේ එළිදක්වමින් ජනාධිපති අපේක්ෂකයා ලෙස කටයුතු කරන සමයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ලබා දුන් පොරොන්දුව මතයි මෙලෙස රැකියා ලබා දීමට තීරණය කර තිබෙන්නේ. ඉදිරි වසර 5 තුළ රැකියා අවස්ථා ලක්ෂ 10කට වඩා උත්පාදනය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ ඇති කිසිදු අදහසක් දේශපාලන හිස් පොරොන්දුවක් නොවන බව
මම ඉතාමත්ම වගකීමෙන් ප්‍රකාශ කරනවා. රැකියා අපේක්ෂිතයන් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ප්‍රථම උපාධි පාඨමාලාවක් හෝ ඊට සමාන සුදුසුකමක් ලෙස විශ්වවිද්‍යාල කොමිෂන් සභාව විසින් පිළිගනු ලබන ඩිප්ලෝමා පාඨමාලාවක් 2019/12/31 දිනට පෙර සම්පූර්ණ කර තිබේ යුතුවනවා. මේ සඳහා රැකියා යදුම්පත් 7000කට අධික සංඛ්‍යාවක් යොමු කර තිබූ අතර ඉන් 56000ක් නියමිත ආකෘතියට අනුව නිවැරදිව සම්පූර්ණ කර තිබූ බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කර සිටියේ. ඒවා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් ඇතුළු ආයතන කිහිපයක පරීක්ෂණයකට යොමු කර තිබෙනවා. උපාධිය හා ඩිප්ලෝමා සහතිකය හෝ සහතික මූලික සුදුසුකම් සපුරා ඇතත් දැනුම් දුන් මූලික නිර්ණායක සපුරා නොතිබූ ඉල්ලුම්පත් ප්‍රතික්ෂේප වීමෙන් පසු පත්වීම් සඳහා සුදුසුකම් ලබා 42000ක් පමණක් වන බවයි ජනාධිපති මාධ්‍යංශය සඳහන් කළේ. ඔවුන්ගේ පත්වීම් ලිපි සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ස්වේට් ෆාස්ට් කුරියර් සේවාව මගින් ලැබීමට සලස්වා තිබෙනවා. අද පස්පුර වන විට සුදුසුකම් ලැබූ සියලු අපේක්ෂකයන්ට පත්වීම් ලිපි තැපැල් කර අවසන් කිරීමට නියමිත බවයි ජනාධිපති මාධ්‍යකකය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. සියලු පත්වීම් ලිපිවලට අදාළ බෙදා හැරීමේ කුවිතාංශය තැපැල් දෙපාර්තමේන්තුව මගින් ගෙන්වා ගැනීමටද සලසුම් කර තිබෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පත්වීම් බලධරයා බවට පත්වනවා. පත්වීම් ලැබී දින 3ක් ඇතුළත තමන්ට අයත් ප්‍රාදේශීය ලේකම්වරයාට වාර්තා කළ යුතු බවත් ලිපිය ලැබී දින 7ක් ඇතුළත පුහුණුව සඳහා වාර්තා නොකළහොත් පත්වීම් අවලංගු වන බවත් ජනාධිපති මාධ්‍යකකය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙනවා. වසරක පුහුණු කාලය තුළ රුපියල් 20000ක දීමනාවක් හිමිවන අතර පුහුණු කාලයෙන් පසු විශ්‍රාම වැටුප් සහිතව රජය ස්ථිර සේවයේ පිහිටවනු ලබනවා. දිස්ත්‍රික් පදනමින් පත්වීම් කෙරෙන අතර පළමු පත්වීම් ලබන දිස්ත්‍රික්කයේ වසර 5ක් සේවය කිරීම අනිවාර්ය වන බවත් අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපතිවරයාට හිමි වුණා. ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට නියමිතව ඇති බවයි රජයේ මැති ඇමතිවරුන් විශ්වාසය පළ කරන්නේ. එසේම අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් අප්‍රේල් බස මහමැතිවරණයේ පැවැත්වීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේ. මේතුව අද මධ්‍යම රාත්‍රියේ විසිරුවා හැරීමට නියමිත බවට දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළවනවා. ප්‍රමාද කරන්න හේතුවක් නැහැ. මේ රට ඉදිරියට ගෙන යාම සඳහා විධායක බලය ජනාධිපතිතුමාට ලබා දුන්නා. නමුත් ව්‍යවස්ථාදායක බලය ලබා දීලා නැහැ. අපි ව්‍යවස්ථාදායකය තුළ සුළුතර පක්ෂයක් හැටියට හිටියේ. නමුත් ජනතාවට අවශ්‍යකම තියෙනවා ව්‍යවස්ථාදායක බලය 3/2 ඡන්දයකින් අපිට ලබා දෙන්න. වහාම මැතිවරණයක් පවත්වලා ඉතා ඉක්මනින් ඒ බලයත් ලබාගෙන රටේ ගොඩ ගැහි තියෙන දහසකුත් එකක් ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම තමයි අපේ රජයේ බලාපොරොත්තු වෙන්නේ. ඒක වතිගරු ජනාධිපතිවරයාගේ වරප්‍රසාද සහ බලතල. මේ රටට තව දුරටමට සුදුසු නෑ. දැන් දෙපාරක් ජනමතයෙන් කියලා තිනවා බහුතර කැමැත්තක් නැති එජාපය පාර්ලිමේන්තුවේ බහුතර නොසිටිය යුතුයි කියලා. ඒ නිසා අපි ජනමතයට යන්න ඕනේ. අපි ලෑස්ති වෙන්න ඕන ඊළඟ ඡන්දේ කොහොමද එන්නේ? පැහැදිලි අපිට ආණ්ඩුව සිරෝණ එක විශ්වාසයි. අගමැතිතුමා කිව්වා. ජනාධිපතිතුමා කිව්වා. ඒ විසිරෙව්වහම අපි යන්නේ කොහෙද? ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සන්ධානගත කරලා තවත් පක්ෂ 10ක් එක්ක අපි එකතු වෙලා ඉන්නේ. අපි එකතු වෙලා මේ වැඩේ ඉස්සරහට ගෙනියන්න ලෑස්ති වෙනකොට කට්ටියක් කියනවා මෛත්‍රීපාලට පොළොන්නරුවෙන් ගම්පහින් කියනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි ඇඳගන්න ලෑස්ති නැතිලු. මේ නායකත්වයෙන් උඩින් ඔක්කොම බැඳලා ඉවරයි. ආයි බඳින කසාදයක් නැහැ. නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා, සභාපතිතුමා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, ලේකම් බැසිල් රාජපක්ෂ මැතිතුමා, මහින්ද අමරවීර ප්‍රධාන සංවිධායකතුමා, විමල් ඊරවංශ ප්‍රධාන සංවිධායකතුමා. ඒ අනුව ඊට අදාළ ගැසට් නිවේදනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද රාත්‍රියේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත බවයි රජයේ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය කේලිය රඹුක්වැල්ල මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. 19 වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අනුව පාර්ලිමේන්තුව රැස්වී වසර 4.5ක් ගත වූ පසු විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවනවා. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අනතුරුව ඕනෑම අවස්ථාවක පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය හිමිවන අතර පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් නිකුත් කරනු ලබන ගැසට් නිවේදනයේ මහමැතිවරණයේ පවත්වන දිනය නාමයෝජනා කැඳවන දිනය මෙන්ම නව පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භ කරන දිනයද ප්‍රකාශයට පත් කළ යුතු වනවා. 2015 වසරේ අගෝස්තු මස 17 වනදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනතුරුව එම වසරේ සැප්තැම්බර් මස 1 වනදා සිට පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ කෙරුණා. එලෙස අද මධ්‍යම රාත්‍රියේදී පාර්ලිමේන්තුව විසිරුවා හැරිහොත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 60කට අධික සංඛ්‍යාවකට පාර්ලිමේන්තුවේ විශ්‍රාම වැටුප්ද අහිමිවනවා. ඒ වසර 5ක නිල කාලය සපුරා නොතිබීම හේතුවෙන්.
ඒ අනුව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 36කට පමණ විශ්‍රාම වැටුප අහිමි වන අතර එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් 21 දෙනෙකු දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 6 දෙනෙකුට හා ජනතා විමුක්ති පෙරමුණේ එක් මන්ත්‍රීවරයෙකුට විශ්‍රාම වැටුප අහිමි වනු ඇති. මේ අතර අද දින පාර්ලිමේන්තුව විසිරුවා හැරියොත් මාර්තු මස 12 වනදා සිට 19 වනදා නාම යෝජනා භාර ගැනීමට හැකියාව පවතින බවයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. එසේම අද දින සිට දින 52කට පසු මැතිවරණය පැවැත්වීමටද හැකියාව පවතිනවා. ඒ අනුව අප්‍රේල් මස 25, 27, 28, 29 හෝ මැයි මස 4 වනදා මැතිවරණය පැවැත්වීමට හැකියාව පවතින බවයි සභාපතිවරයා වැඩිදුරට සඳහන් කළේ. කෙසේ වෙතත් අප්‍රේල් මස 25 වනදා සෙනසුරාදා දිනයක් වන බැවින් එදිනට මැතිවරණය පැවැත්වීමට වැඩි ඉඩකඩක්ද පවතිනවා. ජනතාවට ලබා දුන් පොරොන්දු ඉටුකර ගැනීමට නොහැකි ආණ්ඩුව පාර්ලිමේන්තුව විසිරුවා හැර සිදු වූ වරද වසන් කර ගැනීමට සූදානම් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විධානගේ මහතා පවසනවා. විපක්ෂ නායක කාර්යාලයේ අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා. පහුගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දින 100 ගණනක් දැන් මත දින 100 වැඩි කාලයක් මේ රට පාලනය කරපු රජයක්. ඔබට අපි සිහිපත් කළා දෙන කැමති රටේ ජනතාව දින 100 කියන තේමාව යටතේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධාන යහපාලන ආණ්ඩුව මේ රටේ ජනතාවට කවදාවත් අමතක කළ නොහැකි මහා සේවයක් කරා. අපි යහපාලන රජයක් තුල මත දෙකක ඉන්න කඳුරු දෙකක් තමයි එදා අරගෙන ආවේ. අද යහපාලන රජයක් අවසන් කරලා තමන්ගේ මල්ලි ජනාධිපතිවරයා වෙලා ඉන්නකොට අයියා අග්‍රාමාත්‍යවරයා විදියට මේ රටේ ජනතාවට ලබා දීපු සහන මොනවද? මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච පොරොන්දු වලින් ආරම්භ කරපු පොරොන්දු මොනවද? අපි දන්නව අවසන් කරන්න බෑ. නමුත් ෂණිකව ලබා දෙන්න පුළුවන් ඕනෑ තරම් අවස්ථාවල් තිබුණා. හැබැයි එවැනි යුගයක් පහු කරලා ආණ්ඩුව ලැබෙන පළවෙනිම අවස්ථාවෙන් ජනාධිපතිවරයාට අද විසිරුවන්න සූදානම් වෙලා ඉන්නවා. අර කතාවක් තියෙනවා බොරු කියලා ආණ්ඩු ගත්තට බොරුවෙන් ආණ්ඩු පවත්වගෙන යන්න බෑ. අපි ඒ හින්දා මේ රටේ ජනතාවට කියනවා ඡන්දයට පෙර දෙන්නේ නැති සහන ඡන්දයට පස්සේ දෙනවා කියලා විශ්වාස කරන්න මේ රටේ ජනතාව මෝඩයෝ නෙවෙයි කියලා අපි ආණ්ඩුවට මතක් කරලා දෙනවා. ලකුණ මොනතරම් හොඳ වුණත් පිහිය රත්තරන් වුණාට එනගන්න මිනිස්සු කැමති වෙන්නේ නැහැ. ඉතින් රත්තරන් පිහින් එනගත්තත් මැරෙන නිසා මිනිස්සු අවශ්‍ය තීන්දුව අවශ්‍යලට ගනි. අද දිනේදී වදීමනාතේ 12න් පස්සේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්නට කටයුතු කරනවා කියන ආරංචිය අපට තියෙනවා. කනගාටුවට කාරණේ තියෙන දින 100කුත් ගත වෙලා රටට කෙරිච්ච දෙයක් නැහැ. සෞභාගයේ දැක්මේ සෞභාගය රටට උදා වෙලා නැහැ. නැවත වතාවක් රටේ ජනතාවට බොරු නිර්මාණය කිරීම සඳහා වර්තමාන ආණ්ඩුව උත්සාහ කරනවා. ඒ අපි දකිනවා මහා මැතිවරණ ඉලක්ක කරගනිමින් මැතිවරණ මැජික් නිර්මාණය කිරීම සඳහා ආණ්ඩුව කොතෙක් උත්සාහ දැරුවත් ආණ්ඩුව අද අසාර්ථක වෙලා තියෙනවා. මෙරට ජනතාව දේශපාලඥයන්ගේ වහවුණු වී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට දායක විය යුතු බව රාජ්‍ය අමාත්‍ය කෙහෙළිය රමුක්වැල්ල මහතා පවසනවා. යටිනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ රටේ ප්‍රවේශයන් ජයග්‍රහණය කරන්නේ කවදා හරි පාවෙන ඡන්ද 160කට විතර ආපු ගාන. මොකද අපි දේශපාලන වහලු වෙන්න එපා. කැපුවත් කොල්ල කැපුවත් නේ කැපුවත් රතු අපි අරයක් ඉන්නේ මෙයාගේ වෙන්නේ නෑ. එදාට රටය ආයුක්තේ කොහෙද කියලා කල්පනා කරන්න පුළුවන් කල්පනා ශක්තියක් එක දේශපාලනය කරපුවා. හෙට දවසේ මෙයාට දෙන්නන්න ඕනේ කොතනද? මෙන්නේ හදනද වටිනාකමක් දෙන්න පුළුවන් අය තමන්නාංශලගේ තීරණය කියලා කියන්නේ. මේ අපේ මාස 25 වෙනිදා තියෙන මැතිවරණයක් දැන් තීරණාත්මක. ඒ තීරණාත්මක මැතිවරණයේදී තීරණාත්මක සාධයක් කියලා කියන තමන්නාංශලා වහල් වෙන්නේ බලන්න. ඒ තීරණාත්මක සාධකයක් කියලා ගොඩාක්ගේ රාජපක්ෂ මැතිවරණයේ වැඩමුළුවේ ක්‍රියාත්මක කරන්නට සුදුසුම පරිසරය නිර්මාණය කරලා දෙන්න තමන්නාංශලා. ඒ වගකීම තමන්නාංශලා ශිෂ්ට කරන්න තමන්නාංශලාගේ වගකීම මම පෞද්ගලික බාර ගන්නවා. මෙවර මහමැතිවරණයෙන් පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති අනුව ක්‍රියා කළ හැකි දැක්මක් ඇති පුද්ගලයෙක් බව රාජ්‍ය අමාත්‍ය දුමිත දිසානායක මහතා පවසනවා. අනුරාධපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක් වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. දැන් මේ රටේ තියෙන කණ්ඩායම් දෙකයි. එකක් ගෝඨාභය මහත්තයත් එක්කලා හදන කණ්ඩායම, අනික් කණ්ඩායම රට හදනවට විරුද්ධ කණ්ඩායම. දැන් අපේ ගම්වල තියෙන්න බෑ කොළපාට, නිල්පාට, රතුපාට, අරපක්ෂ, මේපක්ෂ කියලා තියෙන්න බෑ. දැන් එහෙමනම් ඔබතුමාලා හැමෝම එකට එකතු වෙලා දැන් මේ රට හදන කණ්ඩායම් පුළුල් කරගන්න ඕනේ. ගෝඨාභය මහත්තයා සිටවගෙන යනවා, තව එක්කෙනෙක් ගස් කපාගෙන යනවා. දැන් මේ දෙක ගැළපෙනවද?
ගෝඨාභය මහත්තයා පාර්ලිමේන්තුවට අපි යවන්න ඕනේ මම ගෝඨාගේ කියලා වැඩියෙන්ම ගෝඨාගේ නම කියන එක්කනාවද එහෙම නැත්නම් ගෝඨාභය මහත්තයා ප්‍රතිපත්ති ඇඟේ තියෙන ඒ විදිහට වැඩ කරන්න පුළුවන් දැක්මක් එක්ක වැඩ කරන්න පුළුවන් කෙනෙක් තමයි අපි පාර්ලිමේන්තුව යවන්න ඕනේ ගම තියෙන්නේ සමහරු ඉන්නවා ඡන්දේ කාලේ ඇවිල්ලා නොයෙකුත් දේවල් කියලා ගියා ගියාම ඊට පස්සේ ඉවරයි නේද මේකට වැලිය අවුරක්වත් දාලා නැහැ හැබැයි කතා කරන්නේ මහා ලොකු දේවල් ඉතින් වැලිය අවුරක්වත් මෙහෙට දාන්නේ නැතුව රටේ ලෝක කතා කරපෙම අපිට වැඩක් තියෙනවද මේ රටේ 225 හද්ද මෝඩයෝ කියන්නකෝ එතනින් පල්ලා ඉන්නේ සේරම උගත්තු නේද එහෙනම් එහෙමත් ඉඳලා නේද මේ රටේ මේ වෙලා තියෙන්නේ එහෙනම් මේක මේ උගත්කමේ ප්‍රශ්නද මේ තියෙන්නේ උගත්කමේ නෙමේ හොරකම් කරන්නේ නැති ගමට රට ආදරය කරන මහා පොළොවේ හිටන් ඉන්න හැබෑම දේශපාලකතුන් ටික කියවනම් මේ රට හදන්න පුළුවන් නේද අද හැමෝම හිතන්නේ ජනාධිපතිතුමා දිනුවාට පස්සේ ඔක්කොම හරි කියලා. එහෙම බෑ. එතුමාට වැඩ කරන්න පුළුවන් හොඳ දක්ෂ ශක්තිමත් පාර්ලිමේන්තුවක් එතුමාට ඕන. එතන තිබුණේ මොකද්ද? දැන් මේ වෙලාවේ තියෙන්නේ විපක්ෂයට බහුතරය තියෙනවා. අපිට සුළුතර ආණ්ඩුවක් තියෙනවා. සාමාන්‍ය පරිපාලනය කරන්න පුළුවන් අත්‍යවශ්‍ය අනිත්‍යව කරන්න නම් බහුතර බලයක් සහිත හොඳ ආණ්ඩුවක් තියෙන්න ඕනි. ඊට වඩා ශක්තිමත් මේ රට ගොඩනගන්න නම් 3/2 බලය සහිත ආණ්ඩුවක් ඕනි. 3/2 බලය කියන්නේ මන්ත්‍රීව 150කට වැඩිපුර ඕනි. එතකොට තමයි මේ රටේ නීති සම්පාදනය කළ අලුත් නීති හදලා මේ රට සම්පූර්ණ අනිත් පැත්තට ගෙනියන්න පුළුවන්. එළඹෙන මහමැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් අලියා ලාංඡනයෙන් තරඟ කිරීමට තමන් අපේක්ෂා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා පවසනවා. මහනුවර ප්‍රදේශයේදී මාධ්‍යවේදී අදහස් දක්වමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා මල්වතු අස්ගිරි මහනා හිමිවරුන් බැහැදකීම සඳහා මහනුවරට පැමිණියා. ඒ පසුගිය රජයේ සමයේ තමන් සමෘද්ධි අමාත්‍යවරයා වශයෙන් සමෘද්ධි බැංකු පරිගණක ක්‍රියාකරුවන් සඳහා ස්ථිරපත්වීම් ලබා දුන් පිරිස සඳහා ආණ්ඩු පෙරළියත් සමග එම රැකියා අහිමිවීම සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීම සඳහායි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා ප්‍රථමයෙන් පැමිණියේ මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහනා හිමියන් බැහැදකීම සඳහායි. ආණ්ඩු පෙරළියත් එක්ක සමහර බැංකු කළමනාකරුවන් මේ ළමයින්ට වැඩ කරන්න දෙන්නේ නැහැ. අලුතෙන් පත්වෙච්ච ක්‍රියාකාරී අධ්‍යක්ෂකතුමා චක්‍රලේඛන දෙකක් කැන්සල් කරනවා. නමුත් මේ පත්වෙන විදිහත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ චක්‍රලේඛන. ඉතින් මේගොල්ලෝ මේ ළමයින්ව බයවත් වෙනවා. අනතුරුව මන්ත්‍රීවරයා පැමිණියේ අස්ගිරි මහා විහාරයේ වෙතයි. එහිදී අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගුඩ ශ්‍රී ඥානරතන මහනා හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. නීත්‍යානුකූලව ඇමතිවරයා හැටියටම හැම දෙයක්ම හරියටම කළා කියලා. ඒත් මේක ඇත්තටම නවත්තන්න පුළුවන්කමක් නැහැ. මම හිතනවා පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේ මහතා අනතුරුව මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. මම ඉන්නේ එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම කිසිම පිළකට මම වැටෙන්නේ නැහැ. මම නම් කැමති ඇත්තටම බොරු කියන්න ඕනේ නැහැ. පළාත් සභාවට ගියේ තලියගෙන් මම පාර්ලිමේන්තුවට ගියේ තලියගෙන් වාසනාව තියෙන අලියට. ඉතින් ඒක නිසා මම අලියත් එක්ක යන්න කැමතියි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන්න මම එතකොට කොළඹ මොකද අපි එක්සත් ජාතික පක්ෂය කොළඹ හැමදාම ජයග්‍රහණය කරා. නමුත් අවාසනාවකට වගේ ගිය ජනාධිපතිවරණයේදී අපි කොළඹ පරාජය වුණා. කොළඹ කුමාරිය අපි ජයග්‍රහණය කරන්න අවශ්‍යයි. රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කොළඹින් ඉල්ලන්න ඕනේ. රවි කරුණානායක මැතිතුමත් ඉන්නවා, මාත් ඉන්නවා, කුමාරි මොකද කොළඹ දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරොත් තමයි අපිට ආසන 113ක් හදාගෙන මේ ආණ්ඩුව ගන්න පුළුවන්. සියත උදැසන වැඩසටහන් මාලාව අද සිට අලුත් මුහුණුවරින් ඔබ වෙත ඉදිරිපත් කිරීමට අප කටයුතු කළා. ප්‍රවෘත්ති හා දෛනික පුවත්වල සියලු තොරතුරු සමගින් නවම් අත්දැකීමක් සියත මෝර්නින් ෂෝ තුළින් උදැසන 6 සිට උදැසන 8 දක්වා ඔබ වෙත තිළිණ කරනු ලබනවා. එමෙන්ම උදැසන 7:05ට දේශපාලඥයෙකු සමග සුවිශේෂී සාකච්ඡාවක්ද මීට සමගාමීව පැවැත්වෙනවා. ඒ අනුව අද රාජ්‍ය මාතේ කණික හේරත් මහතා උදැසන 7:05ට එක්ුණා. හෙට උදැසන 7:05ට එක්වන්නේ එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දනාල් බණ්ඩාරිගුඩ මහතායි. අපි 2015 රට දෙනකොට බෝම්බයක් පිපිරෙන්නේ නැති නිදහසේ හැම කෙනෙක්ටම ඕන තැනක යන්න පුළුවන් රටක් බාර දුන්නේ. නමුත් අවසානයේදී ජනාධිපතිවරණයෙන් අපි රට බාර ගන්නකොට ජනාධිපතිවරණයෙන් පස්සේ මොකද්ද තිබ්බේ? මේකේ බෝම්බ පිපිරෙන රටක් බවට පත් වෙලා තිබ්බා. මාස 3කදී අපි ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව අපි අකුරක් නැර ඒ සියල්ලක් මේ වර්ෂ 5 තුලදී ඉෂ්ට කරනවා. නමුත් මේ මාස 3 තුලදී කරන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දුව අපි අරගෙන තියෙනවා. මේ හොඳ වෙලාවට මේ ජනාධිපතිතුමා සහගමැතිතුමාගේ තියෙන සුසංයෝගයේ සහෝදරයන් හැටියට කටයුතු කරන නිසා මේ රට ඉදිරියට ගෙන යන්න හැකියාව තියෙනවා.
ඉතින් නමුත් එදා ජනාධිපතිවරයා එක පැත්තකට ඇද්දා, අග්‍රමාත්‍යවරයා තවත් පැත්තකට ඇද්දා. ඊළඟට ඒ කිසි දෙයක් කරන්න නැතුව කථානායකතුමාට තමන්ගේ තීන්දුව ගන්න අවස්ථාව තිබුණා. ඉතින් මේක තමයි පසුගිය වර්ෂ පහේ එක කාරණයක්, රට ආපස්සට ගිය කාරණයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ 19 වෙනි සංශෝධනයේ විශේෂයෙන්ම අපි වෙනස් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ පාසල් දරුවන්ට සහ තරුණ ප්‍රජාවට අනාගත තාක්ෂණය අත්විඳීමේ සුවිශේෂී අවස්ථාව උදා කර දීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවීමට ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම කටයුතු කර තිබෙනවා. එහි සමාරම්භක අවස්ථාව වන ඩයලොග් 5G තාක්ෂණික හා අධ්‍යාපනික ප්‍රදර්ශනය කෑගල්ල බාලිකා විද්‍යාලයේදී අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 5G ඇතුළු ලොව නවීනතම තාක්ෂණයන් පිළිබඳව මෙරට පාසල් දරුවන්ට සහ තරුණ ප්‍රජාවට දැනුමක් ලබා දීමේ අරමුණින් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි අනාගතය අත්විඳිය හැකි මෙම තාක්ෂණික සහ අධ්‍යාපන ප්‍රදර්ශනය ඉදිරියේදී රටපුරා පිහිටි නගර කේන්ද්‍ර කරගෙන පැවැත්වීමට ඩයලොග් ආසියාටා සමාගම විසින් අපේක්ෂා කරනවා. ශ්‍රී ලංකේය ලකඹර සුරකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සිය අභිමානවත් වූ 69 වන සංවත්සරය අද දින ගුවන් හමුදාපති එයා මාෂල් සුමංගල ඩයස් මහතාගේ මග පෙන්වීම සහ අධීක්ෂණ යටතේ අභිමානවත්ව සමරනු ලැබුවා. ශ්‍රී ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ ආරම්භය වර්ෂ 1951 මාර්තු 2 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ස්ථාපිත කිරීමත් සමග සිදුව තිබෙනවා. එන අනතුරුව 1972 වසරේ මාර්තු මස 2 දින රාජකීය ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්ව ඇති අතර ලක්මව සුරකින්නට සුරකිමු ලකඹර උද්ෘත පාඨය කරගනිමින් පුරා වසර 69ක් තම මෙහෙවර මව්බිම වෙනුවෙන් නිසි අයුරින් ඉටු කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාවට හැකි වී තිබෙනවා. භගවන්තලාව බලංගොඩ ප්‍රධාන මාර්ගයේ භගවන්තලාව කොටියාගලවත්ත ප්‍රදේශයේදී අධික වේගෙන් දහවණේ වූ කැබ් රථයක් සහ ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් දහවණේ වූ ත්‍රිරෝද රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා. එම අනතුරින් ත්‍රිරෝද රථයේ ගමන්ගත රියදුර ඇතුළු පුද්ගලයන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා භගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. COVID-19 ආසාදිතයයි සැක සහිත රෝගීන් 18 දෙනෙකු මෙරටින් වාර්තා වන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසනවා. මේ අතර ලොව පුරා රටවල් හැටකින් අදාළ වෛරස් ආසාදිතයන් වාර්තා වන අතර ලෝකයේ තුල පවතින තත්ත්වය හැමේ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ලොව පුරා මාරාන්තික ලෙස පැතිර යමින් පවතින COVID-19 වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාවටද යම් බලපෑමක් එල්ල වූයේ පසුගියදා චීනයේ සිට පැමිණි සංචාරක කාන්තාවකට අදාළ වෛරසය වැළඳී මෙරට තුල ප්‍රතිකාර ලැබීමත් සමගයි. කෙසේ වෙතත් මේ වන විට අදාළ වෛරසය ආසාදිතයයි සැක සහිත රෝගීන් 18 දෙනෙකු මෙරටින් වාර්තා වන අතර ඉන් 10 දෙනෙකු IDH උණුරුහලේ, 3 දෙනෙකු මීගම්මුව දිස්ත්‍රික් මහරෝහලේ සහ තවත් 3 දෙනෙකු කුරුණෑගල රාගමහා රිච්වේ ළමාරෝහලේ ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 60කට අධික සංඛ්‍යාවක් පුරා අදාළ වෛරසය පැතිර ගොස් ඇති අතර ගත වූ පැය 24 තුළ කටාරය, අයර්ලන්තය, ආමේනියාව, ලක්සම්බර්ග්, ඉක්වදෝරය, අසර්බයිජානය, ස්කොට්ලන්තය, චෙක් ජනරජය, ඩොමිනිකා ජනරජය හා නිව්යෝක් ප්‍රාන්තයෙන්ද ආසාදිතයින් වාර්තා වනවා. වෛරසයේ මාරාන්තික බව ලෝකයට හෙළි කරමින් පුද්ගලයන් 355 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලොව පුරා සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 83,870ක් බවයි විදේශ මාධ්‍ය වාර්තා පවසන්නේ. වෛරසයේ ව්‍යාප්තිය සටහන් වූ චීනයෙන් ගත වූ පැය 24 තුළ නව ආසාදිතයින් 202 වාර්තා වී ඇති අතර වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 42. ඒ අනුව මෙවර විට චීනයෙන් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 2,915ක් වන අතර ආසාදිතයින් සංඛ්‍යාව 80,174. චීනින් පසුව වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ දකුණු කොරියාවට වන අතර එහි වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 4,212ක් වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 26. එසේම දකුණු කොරියාවේ ආසාදිතයින් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යාමත් සමග එරට ආගමික සිද්ධස්ථානයක ප්‍රධානියා ජනතාවගෙන් සමාව අයද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර ඉතාලිය තුළ ආසාදිතයින් 1694 දෙනෙකු වාර්තා වන අතර සිදුව ඇති පුද්ගල මරණ සංඛ්‍යාව 34ක්. මේ හේතුවෙන් ඉතාලි නගරයේ දෛනික ජන ජීවිතයට බලපෑම් එල්ල වී ඇති අතර උද්‍යාන හා සීළු මාර්ග පාළු ස්වභාවයක් ගෙන තිබෙනවා. ප්‍රංශයෙන්ද වෛරසය ආසාදිතයින් 130 දෙනෙකු පමණ වාර්තා වී ඇති අතර පවතින තත්ත්වය හමුවේ ලූවර කෞතුකාගාරයේ වසා දැමීමටද බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අමරිකාවෙන්ද පුද්ගල මරණ දෙකක් වාර්තා වී ඇති අතර එරටෙහි සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70ක්. පවතින තත්ත්වයේ හමුවේ කසකස්ථානයේ ඉරානයට සංචාරක සීමා පනවා ඇත්තේ වෛරසයේ මැඩ පැවැත්වීම සඳහායි. මාර්තු මස 5 වන දින සිට ඉරාන ජාතිකයින් රටින් පිටුවහල් කරන බවයි කසකස්ථාන රජය ප්‍රකාශ කර ඇත්තේ. මේ අතර ජර්මානු ගුවන් සමාගමක් වන ලෆ්තුන්සා ගුවන් සමාගම අප්‍රේල් 24 වනදා සිට අප්‍රේල් 30 වනදා දක්වා චීනයට හා ඉරානයේ ටෙහෙරාන් නුවර දක්වා ගමන් කිරීමට නියමිතව තිබූ සියලු ගුවන් ගමන් අත්හිටුවා ඇත්තේද අදාළ වෛරසයේ බලපෑමත් සමගයි. එසේම ඔස්ට්‍රියානු ගුවන් සේවය මාර්තු හා අප්‍රේල් මාසවලදී ඉතාලියේ සිට ගුවන් ගමන් 40%කින් අඩු කරන බවත් බ්‍රසල්ස් ගුවන් සේවය මාර්තු මස 14 වනදා දක්වා රෝමේ මිලාන් වෙනිසිය හා බොලොන්කා දක්වා ගුවන් ගමන් 30%කින් අඩු කරන බවත් එම ගුවන් සමාගම් ප්‍රකාශ කර තිබෙනවා. කණ්ඩායමේ නායකයා සමග සහයෝගයෙන් කටයුතු කිරීම හේතුවෙන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමග පැවති එක් දින තරගාවලිය ජයග්‍රහණය කිරීමට හැකි වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් කණ්ඩායමේ නායකයත් එක්ක අපිට පුළුවන් හැම සහයෝගයක්ම ලබා දෙන්න ඕනේ. ඉතින් අපේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් විශේෂයෙන් අපි එක්ව වෙලා අපි සාමූහික තීරණ තමයි ගත්තේ. ඉතින් අපේ අයිඩියාස් හැමෝම දීලා අන්තිමට ඒ අවස්ථාවේදී හොඳයි කියන ඒඩිෂන් එක තමයි නායකයා ගන්න. ඉතින් මම දැන් දිමුත් ඉතාමත් හොඳට කැප්ටන් මුත් කරා. කණ්ඩායම හොඳට හැසිරෙව්වා. ඒ වගේම අපි අන්තිම ඕවර 10ට ආපුවම තනතිල්ලත් ටිකක් හොඳ පැත්තට බර වුණා. මොකද පින්න වගේ පොඩ්ඩක් ඇවිල්ලා තනතිල්ල අර පළවෙනියට බැට් කරනකොට තිබිච්ච අර ඉඳල එන ගතිය තිබුණේ නැහැ. ඉතින් අපිට පන්දු යවන්නන්ට සමහර වෙලාවට යෝකර්ස් දාන්න අමාරු වෙනා බෝල් ලිස්සන හින්දා. නමුත් මම හිතන්නේ පන්දු යවන්නන්ට ඒ පීඩණය හොඳින්ම දරාගෙන හොඳටම පන්දු යවුවා අන්තිම අවස්ථාවේදී. ඉතින් අපි හැමෝම එකව වෙලා තමයි ඒ ඩිෂන්ස් ගන්නෙ. විශේෂයෙන් දිමුට්ට සීරුම් දෙනාම උදව් කරා. අපි දැනගත්තා තනතිල්ල අපි බැට් කරනකොට මන්දගාමී ස්වභාවයක් තිබුණා. නමුත් මම කලින් කිව්වා වගේ පින්න වැටුණාන් පස්සේ ඒක පොඩ්ඩක් වෙනස් වුණා. නමුත් අපිට තියෙන ස්ට්‍රෙන්ත් එකෙන් අපිට ප්‍රයෝජන ගන්න ඕනේ. අපේ ඉන්න පන්දු යවන්නන්ගේ ඒ බෝල් කරන ආකාරය, ඒ ප්‍රැක්ටිස් කරන ආකාරය අපි පුහුණු වීමවලදී ඒ දේවල් තමයි යොදා ගන්න ඕනේ. අන්තිම වෙලාවේදී තනතිල්ල මොනා වුණත් මම හිතන්නේ පන්දු යවන්නන්ට පුරුදු දේ තමයි කළ යුත්තේ. ඉතින් අපි හැමෝම කරේ ඒ දේ තමයි. ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා යළි තමයිම රාත්‍රී 9:35ට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.